අයිබෝන් කේක් ඇන් ෂේප්ස් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඔන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අයිසිං වලින් කේක් එකක් ඩෙකරේට් කරන විදිය. ඒ වගේම අද මම ඔයාලට කියලා දෙනවා white chocolate drip එක හදාගන්න විදිය. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලාගන්න ෂෙයා කරන්න. අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න එක තමයි වඩාත් වටින්නේ. ඉතින් ඒක නිසා ඔයාලා වගේ කේක් කලාවට ආධුනික අනිත් අයටත් මේ දේවල් දැනගන්න මේ වීඩියෝස් ෂෙයා කරන්න. එහෙනම් ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් ගෙනාවා කේක් එක වේලීම සහ කේක් එකේ කුඩු කුඩු හැලීම වළක්වා ගන්න මම මොකද කරන්න කියලා. ඉතින් මේ ගැටලුව වළක්වා ගන්න මම මේ වගේ ක්ලින්ග් රැප් එකක කේක් එක ඔතලා තියෙනවා. ඉතින් ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලට බලා ගන්න. ඔයාලට පේනව ඇති කේක් එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. කේක් එක බේක් කරපු වෙලාවේ තිබ්බ වගේම තමයි. කිසිම කුඩු හැලෙන ස්වභාවයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ විදියට මම මගේ කේක් ක්ලින්ග් රැප් එකක ඔතලා පාවිච්චියට ගන්නකන් තියාගන්නේ. ඊට පස්සේ මේ වගේ දැටි දැටි පිහියක් ආධාරයෙන් කේක් වල උඩ කොටස් ටික මම අයින් කරගන්නවා. ඔයාලට පේනව ඇති මේ කේක් ගොඩක් ෆ්ලැට් එකට තමයි බේක් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කේක් එක උල් හැඩයට බේක් වෙනවා කියන එක. ඉතින් ඒකට බැටර් එක මේ විදියට බේක් කරන්න කලින් මේසයක් මතට හොඳින් තට්ටු කරන්න ඕනේ. බැටර් එක ඇතුළේ තියෙන එයා බබල්ස් එළියට ගිහම කේක් එක ෆ්ලැට් එකට බේක් වෙලා එනවා. දැන් මේ විදියට මං කේක් වල උඩ කොටස් ටික ඔක්කොම කපාගෙන ඉවර කරගත්තා. මුලින්ම අයිසින් ටිකක් මේ විදිහට බෝඩ් එකේ ගාගෙන පළවෙනි ලේයර් එක තියෙනවා. මම මගේ කේක් වලට sugar syrup එක භාවිතා කරනවා. ඉතින් ඒක නිසා මේ විදිහට sugar syrup එකෙන් ටිකක් දාලා පළවෙනි අයිසින් ලේයර් එක තියෙනවා. ඉතින් මේ විදිහට මම තට්ටු තුනම හදා ගන්නවා. දැන් ලේයර්ස් තුනම මේ විදිහට මන් තියාගෙන ඉවරයි. මේ කේක් එක අඟල් 6ක් විතර උසයි. ඒක නිසා ක්‍රම් කෝඩ් කරනකොට සමහරක් වෙලාවට කේක් එක ඇදේ යන්න පුළුවන්. ඒ හේතුව නිසා මම මේ විදිහට මැදින් බාබකියු ස්ටික් එකක් ගහගන්නවා ක්‍රම් කෝඩ් කරනකොට කේක් එක ඇදේ යන්න නැති වෙන්න. ක්‍රම් කෝඩ් කරලා ශීතකරණයේ පැය දෙක තුනක් දාලා ගත්තට පස්සේ මම මේ බාබකියු ස්ටික් එක අයින් කරනවා. දැන් මං කේක් එක ක්‍රම් කෝඩ් කරගෙන ඉවරයි. දැන් ශීතකරණයේ යටකොටසේ පැය දෙකක් නැත්තම් තුනක් මම කේක් එක දාලා තියෙනවා. පැය දෙකක් විතර කේක් එක මං ශීතකරණයේ යටකොටසේ තියලා එළියට අරගත්තා. ඉතින් කේක් එකේ අයිසිං පොඩ්ඩක්වත් අතේ ගෑවෙන්නේ නැහැ. දැන් මේ විදිහට මං රූම් ටෙම්පරේචර් එකේ විනාඩි 10ක් 15ක් විතර කේක් එක තියනවා. ඊට පස්සේ තමයි ඩෙකරේට් කරන්න පටන් ගන්නෙ. ඔයාලා අහලා ඇති ඔම්රේ බටර් ක්‍රීම් කේක් ඩෙකරේෂන් කියන ටෙක්නික් එක. ඉතින් ඒ ටෙක්නික් එකට තමයි මම අද මේ කේක් එක ඩෙකරේට් කරන්න යන්නේ. ඒ සඳහා මට පාට කීපයකින් අයිසිං අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ අයිසිං බෑග් කීපයකට මම අයිසිං දාලා ලෑස්ති කරගත්තා. අයිසිං රෙසිපි එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් මම මේ විදියට හැම කලයකක්ම තනින් තන ගා ගන්නවා. සම්පූර්ණ කේක් එකම මේ විදියට කවර් කර ගන්නවා. ඊට පස්සේ මේ විදියට කේක් එක ස්මූත් කර ගන්නවා. මේ විදියට සම්පූර්ණ කේක් එකම මම අයිසිං වලින් කවර් කරලා ස්මූත් කරගත්තා. අයිසිං වලින් ඩෙකරේට් කරන කේක් එකක් නිසා අපි මේ කේක් එක මීට වඩා නීට් කරගන්න ඕනේ. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා උණු වතුර එකක්. ඒ වගේම මේ වගේ ඇලුමිනියම් ස්මූතර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ කේක් එක නීට් කරගන්නේ කියලා.
ඔයාලට පේනවනේ කේක් එකේ තැලින් තැන පොඩි පොඩි හිස් තැන් තියෙනවා. ඉතින් මේ ක්‍රමය භාවිතා කරලා අපිට මේ හැම හිස් තැනක්ම ලස්සනට කවර් කරගන්න පුළුවන්. මේ විදිහට මම ඇලුමිනියම් ස්මූතර් එක උණු වතුරේ හොඳින් පොඟවගෙන කේක් එක වටේ මේ විදිහට ඇදගෙන යනවා. ඉතින් ඇලුමිනියම් ස්මූතර් එකේ තියෙන රස්නෙට කේක් එකේ තියෙන අයිසිං ගොඩාක් නීට් වෙනවා. ඉතින් මේ විදිහට අපි කීප සැරයක්ම කරන්න ඕන. එතකොට තමයි අයිසිං එක ගොඩාක් නීට් එකට අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට කරන හැම වාරයක් ගානෙම මේ වගේ ටිෂු එකකින් ස්මූතර් එක පියදාන්න. එහෙම නැත්නම් ස්මූතර් එකේ තියෙන අයිසිං නැවතත් කේක් එකේ ගෑවිලා කේක් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පොඩි ස්පැචුලා එකක් අරගෙන කලින් විදියටම උණු වතුරේ ඔබලා අරගෙන මම කේක් එකේ උඩ කොටස නීට් කරගන්නවා. දැන් මේ විදියට මම කේක් බෝඩ් එකත් කවර් කරගන්නවා. අයිසිං කේක් එකක් නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඇඟිලි කේක් එකේ වැදුනොත් කේක් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කේක් එක සඳහා මට වයිට් චොක්ලට් ඩ්‍රිප් එක අවශ්‍ය වෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු වයිට් චොක්ලට් ඩ්‍රිප් එක හදාගන්නේ කොහොමද කියලා. වයිට් චොක්ලට් ඩ්‍රිප් එකට මට අවශ්‍ය වෙනවා වයිට් චොක්ලට් ග්‍රෑම් 150ක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 50ක්. මේ සඳහා ඔයාලට ඕනම වයිට් චොක්ලට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මම කිරි මිලිලීටර 50 මයික්‍රෝවේව් එකේ විනාඩියක් දාලා හොඳින් උණු කරගන්නවා. දැන් මේ විදියට උණු කරගත්ත කිරි ටික වයිට් චොක්ලට් එකට දාලා විනාඩි 5ක් විතර හොඳින් පෙඟෙන්න තියෙනවා. විනාඩි 5කට පස්සේ කිරි වලින් පෙඟුණු චොක්ලට් එක හැන්දකින් හොඳින් හැඳි ගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ කන්සිස්ටන්සි එක ගොඩාක් දියර ගතියකුත් නැහැ, ගොඩාක් ඝනකම ගතියකුත් නැහැ. දැන් අපි මේක හොඳින් නිවෙන්න අරින්න ඕනේ. අයිසිං කේක් එකට අපි ඩ්‍රිප් එක උණු උණුවෙන් දාන්නේ නැහැ. එහෙම වුණොත් අයිසිං එක දිය වෙනවා. ඒක නිසා ඩ්‍රිප් එක හොඳටම නිවුණට පස්සේ තමයි අපි ඩෙකරේෂන්ස් වලට භාවිතා කරන්නේ. විනාඩි 20කට විතර පස්සේ චොක්ලට් එක හොඳින් නිවිලා තියෙන්නේ. ඉතින් අද මට ඕනේ පියෝ වයිට් චොක්ලට් ඩ්‍රිප් එකක්. ඒක නිසා ඩුම්ඩුම් බ්‍රෑන්ඩ් එකේ වයිට් කලර් එක මම අද භාවිතා කරනවා. මේ විදිහට වයිට් කලර් එකෙන් ටිකක් දාලා මම චොක්ලට් එක පියෝ වයිට් කරගන්නවා. මම බෝතලේ මූඩියෙන් එකක් විතර සුදුපාට කලරින් එක භාවිතා කරා. ඉතින් ඔයාලට දැන් පේනව ඇති චොක්ලට් එක ගොඩාක් වයිට් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ පයිපින් බෑග් එකක් අරගෙන මම වයිට් චොක්ලට් එක පයිපින් බෑග් එකට දාගන්නවා. මේ විදිහට ඩ්‍රිප් එක පල්ලෙහාට වැටෙන විදිහට සම්පූර්ණ කේක් එක වටේටම මම වයිට් චොක්ලට් ඩ්‍රිප් එක දාගන්නවා. මේ විදිහට වයිට් චොක්ලට් ඉතුරු වුණොත් හොඳින් ගැට ගහලා ශීතකරණයේ දාලා තියන්න. නැවත පාවිච්චියට ගන්නකොට ඩබල් බොයිල් ක්‍රමයට හරි මයික්‍රෝවේව් එකේ දාලා හරි පොඩ්ඩක් රත් කරලා ගන්න. අද මේ කේක් එක මම ඩෙකරේට් කරන්න යන්නේ ඩෝනට්ස් වලින්. ඉතින් මේවා මං කඩෙන් ගත්ත ඩෝනට්ස්. එහෙනම් අපි බලමු කොහොමද මේක ඩෙකරේට් කරන්න කියලා.
ඔන්නිතින් මම කේක් එක නම් ඩෙකරේට් කරගෙන ඉවරයි. ඔයාලට වැදගත් දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයත් එක්කත් ෂෙයා කරන්න. මේ පිළිබඳව දන්නේ නැති අයට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වේවි. ඒ වගේම Cake and Shapes YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.